ආයුබෝවන් සුබ දවසක් වේවා. අද අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ රාජාල, දන්දිල සහ යාපනයේ දම් කියන දේශීය වැල්ලල වර්ග තුන හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳව. මෙම අල වර්ග පිළිබඳව පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වුණේ අපේ වෙළඳපළේ තියෙන අල වර්ග හැම එකක්ම නැත ඇතුළ දම් පාට තියෙන අල වර්ග සියල්ලක්ම බොහෝ දෙනෙක් ඒක හඳුන්වන්න පාවිච්චි කරන්නේ රාජාල කියලා. නමුත් රාජාල කියන්නේ මේ දේශීය වැල්ලල වර්ග වලින් එක වර්ගයක් පමණයි. ඒ නිසා තමයි විශේෂයෙන්ම අද මේ වැල්ලල වර්ග තුන පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වුණේ. අපි මුලින්ම බලමු මේ රාජාල කියන්නේ මොකද්ද කියලා. රාජාලය මෙන්න මේ වගේ රවුම් ආකාරයකට එහෙම නැත්නම් පාත්‍ර ආකාරයට තමයි මේ රාජාලය අපිට දක්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒකෙන් අපිට හැඩයෙන් හඳුනා ගන්න පුළුවන් රාජාලය කොයි වගේද කියන එක. නමුත් මේක අපි කපලා බැලුවොත් මේක ඇතුළ ලා දම් පාටක් තියෙනවා. අපි ඒක කපලා බලමු. මෙන්න මේ විදිහට ලා දම් පාටට හුරු සුදු පාටක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඊළඟට අපි බලමු දන්දිල කියන වර්ගය. දන්දිල කියන වර්ගය සහ යාපනයේ දම් කියන අල වර්ග දෙකම මෙන්න මේ විදිහට අතු බෙදිලා යන විශාලව වැඩෙන අලයක්. මෙතන සාමාන්‍යයෙන් තෝරාගෙන තියෙන පොඩි අලයක්. නමුත් මීට වඩා කිලෝ 8 10 වගේ ලොකුවට වැවෙන අල වර්ග දෙකක් තමයි යාපනයේ දහ දන්දිල කියලා කියන්නේ. එතකොට මේ වර්ග දෙකිනුත් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් යාපනයේ දම් කියන්නේ මොකද්ද? දන්දිල කියන්නේ මොකද්ද කියන එක. ඒකත් අපිට මේ අලයක් කපලා බැලුවයින් පස්සේ තවත් හොඳට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මේ අලය පිට පොත්තෙන් අපිට සාමාන්‍යයෙන් මෙහෙම නියපොත්තකින් වගේ සූරලා බැලුවොත් එහෙම අපිට දම් පාටක් දක්නට තියෙනවා. නමුත් මේ අලය අපි හොඳින් කපලා බැලුවොත් එහෙම මේ විදිහට කපලා බලපුවාම මේ ඇතුළ සුදු පාටට හුරු දම් පාටක් තියෙන එක අපි මේක යාපනයේ දම් කියලා හඳුන්වනවා. අපිට දන්දිල කියන වර්ගයේදී මීට වඩා තද දම් පාටක් තමයි දක්නට ලැබෙන්නේ. දැන් යාපනයේ දම් එක මේ විදිහට ලා දම් පාට ඇතුළ සුදු පාටට හුරු ලා දම් පාටක් තියෙනවා. ඒත් එක්කම රාජාලය ගත්තත් ඒ හා සමාන සුදු පාටක් තියෙන්නේ. මෙන්න මේ වර්ග විදිහට තමයි අපිට මේ වර්ග හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ රාජාලයකට හුරු දම් පාටක් තමයි යාපනයේ දම් එකේ තියෙන්නේ. නමුත් මේ තියෙන දන්දිල මගේ වම් මතේ තියෙන දන්දිල කියන එක මේ දන්දිල තියෙන එක තද දම් පාටයි. ඔන්න ওই විදිහට තමයි මේ දම් පාටට හුරු අල වර්ග තුන අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ අල වර්ග තුනේම අපිට වැළගත්තොත් ස්වභාවික අපිට දක්නට තියෙන වැල ගොඩක් දුරට ඒකාකාරී. ඒ කියන්නේ අපිට වැල බලලා අපිට හරියටම මේ අල වර්ගය මොකක්ද කියලා කියන්න අමාරුයි. නමුත් කොළවේ එරෙන අලය මේ විදිහට අපිට පොඩි කෑල්ලක් කපලා බලපුවහම ඇතුලේ තියෙන වර්ණයත් එක්ක සහ බාහිරව පේන හැඩයත් එක්ක අපිට මේ අල වර්ග තුන පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දක්නට තියෙන්නේ අපි වැල්ලල තැඹුවෙන් පස්සේ දක්නට ලැබෙන පාට. මේ පළවෙනි රූපයෙන් පෙන්වන්නේ රාජාල. ලා දම් පාට තමයි අපිට දක්න තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ දන්දිල කියන වර්ගය. තද දම් පාටක් තැඹුවෙන් පස්සේ අපිට දක්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ යාපනයේ දම් කියන අල වර්ගය. ඒකේ තැඹුවෙන් පස්සේ අර ලා දම් පාට සහ සුදු මිශ්‍ර වර්ණයක් අපිට දක්නට තියෙනවා. දැන් ඔන්න ඔය විදිහටත් අපිට වැල්ලල ඒ වර්ග තුන වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මෙම දම් පාටට තියෙන අල වර්ගවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද මේකේ වර්ණයත් එක්ක අපේ ජනප්‍රිය වෙලා තියෙන පාරිභෝගිකයන් අතර. එතකොට මේ අල දම් පාටට තියෙන අල වර්ග සියල්ලටම අපි රාජාල නොකිය මේ අල වර්ග වෙන වෙනම හඳුනා ගැනීම මම හිතන්නේ ඔයාලට හොඳින් කරගන්න පුළුවන් වෙන්න ඇති. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.